මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් channel එකට එකතු වෙන පාඩම් මාලා දැනගන්න. bell button එක ඔබලා තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන්වන ලොකුම online පාසල DP Education. ළමයි 2022 අපසෝ සස්පෙල රසනිද්‍ය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 1 සිට 7 දක්වා සකච්ඡා කිරීම ගිය ඒකකයේදී අපි කළා. මේ සකච්ඡා කරන බලාපොරොත්තු වන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ අංක 8 සිට බලමු. පීසා කිව් සංයෝග එකිනෙකෙහි පාර ත්‍රිමාණ සමාවයක වේ. බලන්න PQ සංයෝග එකිනෙකෙහි පාර ත්‍රිමාණ සමූහයක වේ. පහත් දක්වන ඒවායින් PQ සංයෝගයන්හි අනුක සූත්‍රය විය හැක්කේ කුමක්ද? මොනවාද මේ පාර ත්‍රිමාණ සමූහයක කියලා කියන්නේ? ත්‍රිමාණ සමූහයකතාව ත්‍රිමාණ සමූහයකතාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ජ්‍යාමිතික සමූහයකතාව හෙවත් පාර ත්‍රිමාණ සමූහයකතාව. අනිත් එක ප්‍රකාශ සමූහයකතාව. පාර ත්‍රිමාණ නැත්නම් ජ්‍යාමිතික සමූහයකතාව පාර ත්‍රිමාණ නැත්නම් ජ්‍යාමිතික සමූහයකතාව. මේක තමයි සිස් හා ට්‍රාන්ස් ආකාර. ඒ කියන්නේ ditth bandana සංයෝගක තියෙන ඕන මේවා. අපි ඉගෙන ගන්නා විෂය පරාසය තුල ditth bandana තියෙන ප්‍රභේද. ඒ වගේම අනිත් ආකාරය තමයි ප්‍රකාශ සමාවයිකතාව. මේකේ අසමිතික කාබන් තියෙනවා. කාබන් වටා එකිනෙන වෙනස් කාණ්ඩ හතරක් සම්බන්ධල තියෙනවා. මේ වගේ OH COOH ඒ වගේම H CH මේ වගේ අසමිතික කාබන් තියෙනවා. ප්‍රකාශ සමූහයකතාව මේ පාර ත්‍රිමාණ හෙවත් ජ්‍යාමිතික සමාවයවික තාව. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ත්‍රිමාණ සමූහයකතාව කොටස් දෙකකට බෙදා. දැන් අපි පාර ත්‍රිමාණ එවත් ජ්‍යාමිතික මෙතන අපිට කියන්න සිද්ධ වෙනවා ඇල්කීන ditth bandana සංයෝග. ඇල්කීන වල සූත්‍රය තමයි ඇල්කීන. ඇල්කීන් CN H දෙකයි ඇල්කීන. මේ අනවා CN H දෙකයි එන්ට ගැලපෙන සූත්‍ර වෙන මේවා C5H10 C3H6 C4H8 නෙමෙයි මේ H10. හයිඩ්‍රජන් ප්‍රමාණය වැඩි මේ ඇල්කේන. C4H6 C4H8 වෙන්න ඕන. CNH2 ගැන මේකේ H6 තියෙන ත්‍රිත්ව බන්ධන තියෙන. ඇල්කයින. මේ අනුව ඇල්කීන තියෙන්නේ මේ දෙක. C4H10 මේ සමහරට මධ්‍යසාරයක් වෙන්න පුළුවන්, මේක ඊතරයක් වෙන්න පුළුවන්. අපි මේ දෙක බලමු ඉස්සල්ලාම. C5H10 C3H6
සී තුන එච්චය ගත්තොත් සී තුන එච්හය මෙතන මේ බලන්න මෙහෙමෙන්නේ කාබන් ඩාමේ තුනයි මේ අනුවා දිත්තබන්ධනය තියෙන කාබන් එකට සමාන කාණ්ඩ දෙකක් තියෙනවා මේකට ජාමිතික සමාගිතාවක් නැහැ එකම වර්ගයේ පරමාණු දෙකක් හෝ කාණ්ඩ දෙකක් තිබුණා ජාමිතික සමාගිතාවක් නැහැ එනිසා ඒක ප්‍රතික්ෂේප කරන්න ඊගාට ඔබ තෝරගන්න C5 H10 C5 H10 C5 H10 මේකේ අපි ගම මේ විදට CH3 C H මෙතන මේ විදට H මේ බල කාබන් පහයි H10 මේ එක ආකාරය එකම වර්ගයේ පරමාණු නැත්නම් කාණ්ඩ දෙක එක පැත්තට තියෙන මේක සිස් ආකාරය ඒ වගේම මේක ට්‍රාන්ස් ආකාරයල යන පුළුවන් මේ විදිහට CH3 සමාන කාණ්ඩ මේ තියෙන්නේ H විකර්ණයක් විදිහට සම්බන්ධ කරලා තියෙනවා ට්‍රාන්ස් ට්‍රාන්ස් ආකාරය මේව තමයි ජ්‍යාමිතික සමාවයක හෙවත් පාරෝ ත්‍රිමාණ සමාවයක පාරෝ ත්‍රිමාණ සමාවයක මේ අනවා මේකේ පිළිතුර C5 H10 මේක අංක එක C4 H10 ඔ කියන්නේ මේ බලන්න C4 H10 ඔ එතන මේ බලන්න CH3 CH2 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 OH පද්දසාර එනිසා අසන්තෘප්ත භාවය දිත්ත බඳන නැහැ මේකට නම් ලියන්න පුළුවන් මේ විදිහට CH3 CH2 CH2 O CH3 ඊත අදාළ පිළිතුරක් ලබන්න බෑ අසන්තෘප්තතාවක් නැහැ ඒ නිසා මේකේ පිළිතුර අංක එක මෙතෙන් පිළිතුර අංක එක අබලමු ඊළඟ අවස්ථාව මේ බලන්න මෙන්න මේ ප්‍රභේදවල කාබන් හි විද්‍යුත් ඍණතා වැඩිවන අනුපිළිවෙල අපි දන්නවා විද්‍යුත් ඍණතාව කෙරෙහි බලපානවා ඒ මූලද්‍රව්‍යයේ මොහොම් කරන අවස්ථාව මොහොම් කරන අවස්ථාව මේ බලන්න මොහොම් කරන අවස්ථාව මොහොම් කරන අවස්ථාව sp3 sp2 sp මේ පැත්තට විද්‍රණතාව ඉහළනවා මොහොම් කාක්ෂික sp3 කවම විශාලයි
එස්පී කිවම ගොලාකාරයි. මුහුම් කාක්ෂික ගොලාකරනම් පරමාණය නස්ටි ආශ්‍රිතව තමයි ඉලෙක්ට්‍රොන් තියෙන. ඒ ඉලෙක්ට්‍රොන කෙරෙහි වැඩි ආකර්ෂණයක් ඇති කරන නස්ටි මගින්. එනිසා විද්‍යුනතා වැඩි එස්පී නම් මුහුම් කරන. ඒ ඉලෙක්ට්‍රොන වලට දැඩි ලෙස ආකර්ෂණයක් ඇති කරන නස්ටිය. එනිසා විද්‍යුනතාව වැඩි වෙනවා මුහුම් කාක්ෂිකයේ මේ තියන්නේ S ගුණය වැඩි වෙන විට. මේ පැත්තට මුහුම් කාක්ෂිකවල S ගුණය වැඩි වෙනවා. එනිසා විද්‍යුත් ඍණතාව විද්‍යුත් ඍණතාව වැඩි වෙනවා. විද්‍යුනතා වැඩි වෙනවා. විද්‍යුනතා වැඩි වෙනවා මේ පැත්තට. ඒ වගේම අනිත් ගුණයක් හිතට දෙන්න පුළුවන් ඔක්සිකන අවස්ථාව. ඔක්සි කරන අවස්ථාව. අපි තුම ඔක්සිකන අංකය ඍණාගයක ඉඳලා ධනාගයක් දක්වා වෙනස් වෙනවා නම් ඔක්සිකන අංකය වැඩි වෙන විද්‍යුනතාව ඉහළයි. ඔක්සිකන අංකය වැඩි වෙන විට විද්‍යුනතාව වැඩි වේ. අංකය වැඩි වෙන විට විද්‍යුත් ඍණ තාව වැඩි වෙනවා. දැන් අපි බලමු මෙන්න මේ නීති වලට ගැලපෙන විදිහට මේවා සකස් කරගන්න. CH4 ඊගාට CH3Cl. CH3Cl. ඊගාට H2COHCl. H2COHCl ඊගාට NCO ඍණ. NCO දැන් අපි දැන් බලන්න මෙතන මෙන්න මේ කාබන් වල ඔක්සිජන් අවස්ථා H4+4 කාබන් වල ඍණ 4. මෙතන කාබන් වල ඔක්සිජන් අවස්ථා ගත්තොත් මෙන්න මේ විදිහට කාබන් වටා H පරමාණු 3යි Cl එකයි තියෙන්නේ. මෙතන. ତර H3නේ ධන 3යි මේ කාබන් වල ඍණ 3යි. මේ H පරමාණුක ඔක්සිජන් අවස්ථාව වෙන්නේ ධන 1. ධන 1. මෙතනත් ධන 1. මෙතනත් ධන 1. මෙතන වෙන්නේ ඍණ 1. කාබන් වඩා ක්ලෝරින් විතරයි ඍණ 1. මේක ධන 1. මේ ධන 3 වෙනකොට මෙතන එනවා ඍණ 3ක් ධන 3. ඍණ 3යි ධන 1 එකතුව ඍණ 2යි. මෙතන මේ විදිහට H4 ධන 4යි H එකේ ධන 1 බැගින් අර කාබන් වල ඍණ 4යි. ධන 1 ධන 1 ධන 1 ධන 1. එතකොට ධන 1 වෙනකොට මේක ඍණ 1යි හැමතැනම. සෑම බන්ධනයකින්ම ඍණ 1 ගන්න මේකට එනවා ඍණ 4.
දැන් බලන්න මෙතන මුහුම් කරන අවස්ථාව මෙතන කාබන්නට බන්ධන හතරක් තියෙනවා විකර්ෂණයක හතරයි එහෙනම් sp3 මෙතන මෙතනත් sp3 මේ යනවා එතන දෙකේ මේ sp3 දැන් මේ බලන්න h2co මෙතන විකර්ෂණයක තුනයි තුන් පැත්තර තියෙන්නේ sp2 sp2 ඔක්සිජන් අවස්ථාව ගත්තොත් මෙතන ඍණ දෙකයි මේකේ ධන දෙක මෙතන ධන එකයි මේකේ ධන එකයි එතකොට මෙතන ඍණ දෙකක් වෙනවා ඒ සේරමේ අවසාන එකතුව බිඳුව ඔක්සිජන් අවස්ථාව sp2 මේ බලන්න HCN N C H HCN මේක sp sp මොම් කරන්නේ හයිඩ්‍රජන්ට වඩා කාබන් විද්‍යුත් ඍණයි මේ යනවා ධන එක ඍණ එක කාබන්ට වඩා නයිට්‍රජන් විද්‍යුත් ඍණයි ඍණ තුන කාබන් වල ධන තුන අවසානයේ ඔක්සිජන් අංක වෙනවා ඍණ එකයි ධන තුනයි ධන දෙකයි ඊළඟ අවස්ථාව මෙතන N C O මතරින් කාබනඩ විකර්ෂණයක දෙකයි මෙතන එකයි මෙතන එකයි ත්‍රිත්ව බන්ධන එක විකර්ෂණයක එකයි හැබැයි ඒක බන්ධනය විකර්ෂණයක දෙකයි ඒ නිසා මොහොම් කරන SP SP මෙතන ඔක්සිජන් අවස්ථාව N වල ඍණ තුනයි C වල ධන තුන මෙතන O මතරින් එක මෙතන ධන එක මේ අනුව එතන ධන හතරක් වෙනවා මේ අනුව නිතරගේම sp මොහොම් කරණය ඇති දෙන්න තමයි ඉහළම විද්‍රණතාවක් තියෙන්නේ ඒ නිසා දකුණු කෙළවරට එන්න ඕන sp මොහොම් කරණය වෙච්ච මෙන්න මේ දෙන්න අපි මේ දෙන්නගෙන් වැඩි එකන තෝරගන්නේ දෙන්නගෙම sp මොහොම් කරණය ඒ වගේ වෙලාවක වඩා විද්‍යුත් ඍණ එක්කන තෝරගන්නේ ඔක්සිජන් අංකය වැඩි එක්කන දෙන්නම sp මොහොම් කරන්නේ ඒ දෙන්නගේ ඔක්සිජන් අංකය nco ඍණ තමයි වැඩි මේ අනව පිළිතුර මෙන්න මේක මේ අවස්ථාව ඔය තුනෙන් එකක් ඊළඟට බලමු මෙතන sp මොහොම් කරණයෙන් පස්සේ ඊගාට තියෙන sp2 මේ මේ දෙන්නම sp3 මේ දෙන්නම sp3 මේ sp3 sp3 ඊට වඩා වැඩි sp2 වල කාබන් වල මොහොම් කරන අවස්ථාව sp2 නිසා යාගේ විද්‍යුත්තාව වැඩි මෙතන විද්‍යුත්තාව වැඩි මේ දෙන්නට වඩා මෙයාගේ විද්‍යුත්තාව වැඩි ඒක නිසා මේ දෙන්නටම වඩා වැඩි වෙනවන H2CO. එතකොට මේක කැපිලා යනවා. මේ උත්තරේ මේක ඉවත් වෙනවා. මේ මෙතන H2CO මෙතන තියෙනවා. මේක හරි මේක හරි. ඒ අනුව මේක හෝ මේක. පළවෙනි කැපෙනවා. මේ දෙන්නා ඉදන්. දැන් මේ දෙන්නගෙන් අඩුම එක්කන තොර ගන්න ඕන අපි. මේ විදිහට CH4 CH2Cl මේ ඒ දෙන්නගෙම sp3 මොහොම් කරා නමුත් ඔක්සිජන් අංකය අඩුම මේ ඍණ 4 මේක ඍණ 2 ඒ අනුව අඩුම එක්කන CH4 දැන් මේ දෙන්නගේ අඩුම එක්කන CH4 අවසාන සමයක ලැබෙන්නේ
පලවෙනි එක ප්‍රතික්ෂේප කරේ මෙතන මේ SP මොහොම් කරන අවස්ථාවට වඩා විදුරණතාව අඩුයි SP2 වල. එනිසා මෙතන SP2 අවස්ථාවක් වෙනවනම් මේක SP3 නිසා ඒක ඉවත් කරා මේ දෙන්නා. ඊට පස්සේ මේ දෙන්නගෙන් අඩුම එක්කෙනා CH4 ඒක නිසා උත්තර අංක 3. මෙයානම් පිළිතුර අංක 3. පිළිතුරාංග තුන මේ අවස්ථාව. පිළිතුර අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. මේ බලන්න X කාබනික සංයෝගයේ 2,4-DNP සමග පිරියම් කළට වර්ණවත් අවක්ෂේපයක් ලබා නොදෙයි. කියන්නේ බ්‍රේඩි ප්‍රතිකාරකයේ 2,4-DNP කියන්නේ එක්ස්ට බ්‍රේඩි ප්‍රතිකාරකයේ දැම්මම බ්‍රේඩි ප්‍රතිකාරකයේ ප්‍රතික්‍රියා කරන්නේ ඇල්ඩිහයිඩ් හා කීටෝන තිබුණොත් විතරයි. එතකොට එක්ස් කාබනික සංයෝගයේ 2,4-DNP එක්ක පිරියම් කළ විට වර්ණවත් අවක්ෂේපයක් ලබා නොදෙයි කියන්නේ ඇල්ඩිහයිඩ් සහ කීටෝන ක්‍රියාකාරී කරන්න නොතිබිය යුතු එක්ස් වල. මේ බලන්න 2,4-DNP සම පිරියම් කළේට ආක්ෂේපයක් ලබා නොදෙයි. මේ උත්තර පහෙන් මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩේ මේක ප්‍රතික්ෂේප කරන්න ඕන. අනිත් ඒවා උත්තර වෙන්න පුළුවන්. පද්දසාර කාණ්ඩ තියෙන. මේක එස්ටර් ව්‍යුහය. ඊළඟට තව තියෙනවා ආම්ලික ඩයික්‍රමේට් කියන්නේ ඔක්සිකාරකයක්. ආම්ලික ඩයික්‍රමේට් කියන්නේ ආම්ලික ඩයික්‍රමේට් සමග X සංයෝගයේ පිරියම් කළ විට Y ඵලය සෑදී. ආම්ලික ඩයික්‍රමේට් එක Y ලබා දෙනවා. මධ්‍යසාර තියෙන්නේ. Y ඵලය 2,4-DNP සමග වර්ණවත් අවක්ෂේපයක් ලබා දෙයි. ඒ කියන්නේ මේ මධ්‍යසාර ඔක්සිකරණය වුණාම ප්‍රාථමික මධ්‍යසාර ඔක්සිකරණය වුණාම කාබොක්සිලික් අම්ල දෙන්නේ. ද්විතීක මධ්‍යසාර ඔක්සිකරණය වුණාම මෙතෙන් ද්විතීක මධ්‍යසාර ඔය සම්බන්ධ කාබන් එක 1H එකක් තියෙන ද්විතීක. මේ ද්විතීක මධ්‍යසාර ඔක්සිකරණය වුණාම මේ ද්විතීක මධ්‍යසාර ඔක්සිකරණය වුණාම කීටෝන දෙන්නේ. මේ තෘතීක මධ්‍යසාර ඔක්සිකරණය වෙන්නේ නැහැ. එතකොට දැන් කීටෝනයක් හැදෙන්න ඕන. මෙතන ආම්ලික පොටෑසියම් ඩයික්‍රමේට් සමග XPM කළාම Y හැදෙනවා. Y 2,4-DNP එක වර්ණවත් අවක්ෂේපයක් දෙනවා. ඒ විතරක්ම නෙවෙයි. Y ජලීය ද්‍රාවණය සෝඩියම් කාබනේට් එක පිරියම් කළාම කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඒ කියන්නේ කාබොක්සිලික් කාණ්ඩයක් තියෙනවා. ආම්ලික ඩයික්‍රමේට් දැම්මම සෑදෙනන කාබොක්සිලික් කාණ්ඩයක් තියෙන ව්‍යුහයක්. ඒ කියන්නේ කාබොක්සිලික් අම්ලය. ඒ කියන්නේ ප්‍රාථමික මධ්‍යසාරයක් තියෙනවා නම් මේ එක්ස් වල. මෙතන තියෙන තෘතික මධ්‍යසාරය. මේක ප්‍රාථමික මධ්‍යසාරයක් තියෙන මෙතන. මෙතන CH2OH කාණ්ඩය තියෙනවා. ප්‍රතිමත්සාරය මෙතනත් තියෙන ප්‍රතිමත්සාරය මේක ඔක්සිකරණයලා කාබොක්සිලික් කාණ්ඩයක් හැදෙන්න පුළුවන්. එතකොට සෝඩියම් කාබනේට් එක කාබන් ඩයොක්සයිඩ් පිට වෙයි. නමුත් ආම්ලික ඩයික්‍රමේට් දැම්මම කීටෝනෙකුත් හැදෙන්න ඕන. මේක තෘතික මත්සාරය. තෘතික මත්සාර ඔක්සිකරණය වෙන්නේ නැහැ. ඒ නිසා මේක අපි ප්‍රතික්ෂේප කරනවා. මේක තෘතික මත්සාරය. ඒක ප්‍රතික්ෂේප කරනවා තෘතික මත්සාරය. මෙන්න ද්විතීක මත්සාරයක් තියෙන කීටෝනයක් වෙන පුළුවන්. මෙන් සේන් මේ කොටස ද්විතීක මත්සාර මෙතන මේ තියෙන CHOH එතන CO බවට පත් කරනවා. ආම්ලික ඩයික්‍රමේට් හමුවේ තොට සියෝ බවට පත්වනාම 2,4-DNP එක
වර්ණ වතාවක්ෂේපයක් දෙනවා කීටෝනේ. මේක කාබොක්සිලික් වෙනවා. එක සෝඩියම් කාබනේට් එක CO2 පිට කරනවා. අපි මේක ප්‍රතික්ෂේප කරන්නේ මේකෙන් කාබොක්සිලික් අම්ලයක් හැදෙන්නේ. මේ ද්විතික මත්සාර ද්විතික මත්සාර. එනිසා එක ප්‍රතික්ෂේප කරනවා. අපි මේක ප්‍රතික්ෂේප කරනවා. මේ වගේ ප්‍රාථමික මත්සාර කාණ්ඩයක් නැහැ මේකේ. මේ අනුව පිළිතුර අංක 3. මේකේ පිළිතුර අංක 3. බලන් ළමයි පිළිතුර. මෙන්න මේක. මේකේ ඔබ ඉගෙන ගත්තේ විශේෂයෙන්ම RCH2OH ප්‍රාථමිකසාර. මෙතන RCHOH ද්විතීක මත්සාර. මේක තෘතීක මත්සාර. මේක ප්‍රාථමික. ප්‍රාථමික. මේක ද්විතීක. මේක තෘතීක. තෘතීක මධ්‍යසාර. මේ මධ්‍යසාර යටතේ අපට පුළුවන් ඉදිරිපත් කරන්න මෙන්න මේ විදිහට මධ්‍යසාර යටතේ අපි ආම්ලික ඩයික්‍රමේට් එකතු කරනවා. ආම්ලික ඩයික්‍රමේට් K2Ca2H7 ආම්ලික KMnO4 එකතු කළාම ආම්ලික KMnO4 එකතු කරනවා. එතකොට අපිට පුළුවන් මෙතනද ඉදිරිපත් කරන්න මෙන්න මේ විදිහට RCOOH වන ඔක්සිකරණය වෙනවා. මේ කොටස මෙතන ද්විතීක මධ්‍යසාරයක් වෙන්න ඕන. මේක මෙතන අපි R කියලා දාමු. R මේ කොටස ඔක්සිකරණය වෙනවා. මේ විදිහට R CO කාණ්ඩයට කීටෝන. මෙතන ඔක්සිකරණය වෙන්නේ නැහැ. අපි ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් දැම්මත් මේක තමයි වෙන්නේ. මෙතෙන් ආම්ලික පොටැසියම් ඩයික්‍රමේට් හෝ ආම්ලික පොටැසියම් පර්මැංගනේට් KMnO4 මේක හෝ මේ දෙකම ඔක්සිකාරක. මේ දෙකේම සිද්ධ වෙන්නේ ඔක තමයි. මේ ප්‍රාථමික මත්සාර ඔක්සිකරණය, ද්විතීක මත්සාර ඔක්සිකරණය, තෘතීක මත්සාර ඔක්සිකරණය වෙන්නේ. යනවා ඔබට මේකේ සාරාංශය කියලා දුන්නේ. ඒ වගේම 2,4-DNP දැම්මම තැඹිලි අවක්ෂේපයක් හදනවා. ඇල්ඩිහයිඩ්ස් ඔෆ් කීටෝනෝල මේ විදිහට. මේ බලන්න ඇල්ඩිහයිඩ කාණ්ඩය නැත්තම් කීටෝන කාණ්ඩය. මේකට එකතු කරන්නේ 2,4-DNP 2,4-DNP
பிரேடி பிரதிகாரக்கே 2-4 டிஎன்பி தராம அவக்ஷேப ஹெதரோ அவக்ஷேப ஏ அவக்ஷேப ஹெதர கொட்ட மினமே பிரதிக்ரியா வேண்டி மே காபோனில் காண்டே தியானே ඒ කාබොනිල් කාණ්ඩයේ ඕ එක ගැලවිලා යනවා මේ තමයි බ්‍රේඩි ප්‍රතිකාරකයේ තියෙන සංයෝගය NH2 NH මේ ව්‍යුහය NO2 NO2 මෙතන 1 මෙතන 2 3 4 2 4 ඩයිනයිට්‍රෝ ෆිනයිල් හයිඩ්‍රොසීන් 2-4 DNP මේක එකතුනාම ඕනම ඇල්ඩිහයිඩ් එක ඕනම කීටෝන එක මේ ඕ එක මේක H2O2 එක යනවා ගියාම මෙන්න මේක හැදෙන්නේ මේ බලන්න හරියට මෙන්න මේ H2O2 එකත් එක ජලාණුවක් ලෙස ඉවත් වෙනවා එතකොට හැදෙන ඵලයේ ව්‍යුහය මෙන්න මෙහෙම ලියන්න පුළුවන් මේ බලන්න C මෙතන N එක මේ H2 ගියා N එක ඊට පස්සේ නැවත NH ඊට පස්සේ බෙන්සීන් වලය මෙතන NO2 මෙතන NO2 මේක තමයි කහ තැඹිලි අවක්ෂේපය ඇල්ඩිහයිඩ් කීටෝන මේ බ්‍රේඩිත් එක සාධාරණ සංයෝගික ව්‍යුහය මේක මේක මේ ආර් කාණ්ඩය මෙතන මෙතන H නම් ඇල්ඩිහයිඩ් වෙනවා නැත්නම් ආර් කාණ්ඩ දෙකක් තියලා කීටෝනයක් වෙන්නත් පුළුවන් මෙන්න මේ විදිහට මේකේ විස්තර ඉදිරිපත් කරන්න පුළුවන් ඒ වගේම තව මේකේ විස්තරයක් තිබුණා මෙන්න මේ ආකාරයේ ප්‍රාථමික මත්සාර ආම්ලික පොටෑසියම් ඩයිට්‍රමේට් දැම්මම කාබොක්සිලික් වෙනවා කාබොක්සිලික් වෙන එකට සෝඩියම් කාබනේට් දැම්මම කාබන් ඩයොක්සයිඩ් පිටාරු සෝඩියම් කාබනේට් මේ විදිහට එතන හැදෙන RCOOH සෝඩියම් කාබනේට් එක මෙන්න මේ විදිහට ප්‍රතික්‍රියා වෙනවා මෙතන හැදෙන RCOONa කාබන් ඩක්සයිට් ජල මේතයි ප්‍රතික්‍රියාව කාබොක්සලික් අම්ල කාණ්ඩය සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියල CO2 උදාහරණ මේ සියල්ලම ඔබට පැහැදිලි කළා අපි බලමු ඊළඟ අවස්ථාව මේ බලමු කෙල්වින් 500 දෘඩ සංරත බඳුනක් තුළ දෘඩ සංරත බඳුනක් තුළ පවතින පහත සමතුලිතතා සලකන්න මෙන්න මේ උෂ්ණත්වයේදී කෙලින් 500 මේක තමයි සමතුලිතතා උෂ්ණත්වය වැඩි කරන උෂ්ණත්වය කෙලින් 750 දක්වා වැඩි කළ විට සමතුලිතතා නීති කේපි මත සිදුවන බලපෑම සමතුලිතතා නීතියට මොකක්ද වෙන්නේ අනිවාර්යයෙන්ම උෂ්ණත්වය වෙනස් කිරීමේදී සමතුලිතතා නීතිය වෙනස් වෙනවාමයි මෙන්න මෙහෙම මතක තියාගන්න උෂ්ණත්වය වෙනස් කිරීමේදී ප්‍රතික්‍රියාව ඉදිරියට ගියොත්
සමුත්‍ත්‍යතා නියතේ වැඩි වෙනවා. ප්‍රතික්‍රියාව පසු අතර තව තවත් ගමන් කළොත් සමුත්‍ත්‍යතා අගය නියතේ අගය අඩු වෙනවා. මේ බලන්න A B මේ පැත්තේ C තියෙනවා. එතන 2යි C. මෙන්න මේ විදිහට A B මෙතන තියෙන 2යි C වායු KP කියලා කියන්නේ C වල ආංශික පීඩනයේ වර්ගය බෙදීම A වල ආංශික පීඩනය සහ B වල ආංශික පීඩනය ඒවලාංශී පින්න සහ බීවලාංශී පින්න දැන් KP වැඩි වෙන නම් මේ ආංශී පින්න වැඩි වෙනවා කියන්නේ සමතුලිතය ඉදිරියට යනවා KP අඩු වෙන නම් සමතුලිතය ආපස්සට යනවා අඩු වෙනවා කියන්නේ මේවා වැඩි වෙනවා මේවා ආංශී පින්න වැඩි වෙනවා කියන්නේ ආපස්සට යනවා ප්‍රතික්‍රියාව දැන් බලමු මෙතන මෙතෙ ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි ඩෙල්ටා H ඍණ ළමයිනේ කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක් උෂ්ණත්වය වැඩි කරනවා ලේ චට්ලි මොළ ධර්මයන් උෂ්ණත්වය අඩු කරගන්න උත්සාහ කරනවා එසේනම් වෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි පසු ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි එනිසා අනිවාර්යයෙන්ම තාප අවශෝෂක සමතුලිතතාව පසු අතර ගමන් කරනවා මේ අනෝ උෂ්ණත්වය වැඩි කළාම උෂ්ණත්වය වැඩි කළාම උෂ්ණත්වය වැඩි කළාම ලේ චට්ලේ මොළ ධර්ම යනවා ලේ චට්ලේ මොළ ධර්ම යනවා උෂ්ණත්වය අඩු කරගන්න වෙනවානේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව තාප අවශෝෂක තාප අවශෝෂක කියන්නේ මොකද්ද පසු ප්‍රතික්‍රියාව තාප අවශෝෂක පසු ප්‍රතික්‍රියාව ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි සිදුවිය යුතුයි පසු ප්‍රතික්‍රියාව මෙන්න මේක පසු ප්‍රතික්‍රියාව වෙනවා උෂ්ණත්වය වැඩි කළාම උෂ්ණත්වය අඩු කරගන්න ඕන තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වෙන්න ඕන තාප අවශෝෂක කියන්නේ පසු ප්‍රතික්‍රියාව ලේ චට්ලේ මොළ ධර්ම යනවා තාප අවශෝෂක පසු ප්‍රතික්‍රියාව වෙන්න ඕන ළමයිනේ පසු ප්‍රතික්‍රියාව සිද්ධ වුණත් KP අඩු වෙනවා පසු අතර වෙද්ද වෙන්න C වල ආංශික පින්න අඩු වෙනවා මේ දෙන්නගේ වැඩි වෙන ආංශික පින්න ඒතර KP ආගේ අඩු වෙනවා එම නිසා KP ආගේ KP අගේ අඩු වෙනවා මෙන්න මේ දේ තීරණය කළා පිළිතුරු වලට ඉක්මනින්ම යන්න KP අගේ අඩු වෙනවා වෙනස් නොවේ මේක වැරදි වැඩි වේ වැරදි වෙනස් නොවේ වැරදි එනිසා ඒව එකක්වත් බලන්න එපා. මේ අන්තිම කෙලවර විතරක් බලන්න. KP අඩුවේ KP අඩුවේ අන්න පිළිතුරු. මේ පිළිතුරු නෙමෙයි. KP අඩුවේ කියන්නේ විතරයි පිළිතුරු මේ දෙක. සමතුලිතතාව ආපස්සට එන්න. ඉදිරි ප්‍රතික්‍රියා තාපදායක. ඉදිරි ප්‍රතික්‍රියා තාපදායක බැවින් ඉදිරික තාපදායකනේ. මෙතෙන් ඩෙල්ටා H ඍණ කියලා තියෙන ඉදිරි ප්‍රතික්‍රියාව. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක බැවින් ආපසු ප්‍රතික්‍රියාවෙහි නැඹුරුතාව වැඩි වෙනවා. ආපසු ප්‍රතික්‍රියාව වෙන්නේ තාප අවශෝෂක වෙලා KP අඩු වෙනවා. මේ බලන්න. මෙදා උත්තරයි. මෙතන තියෙන මොකද්ද? ආපසු ප්‍රතික්‍රියාව තාප අවශෝෂක හරි බැවින් ඉදිරි ප්‍රතික්‍රියාව නැඹුරුතාව වැඩි වෙයි. ඒ කියන්නේ සමතුලිතය ඉස්සරහට යනවා. කරදි. සමතුලිතය ඉස්සරහට යන්නේ. සමතුලිතය ආපස්සට එන්නේ. ඉදිරි
ප්‍රතික්‍රියා නැඹුරුතාව වැඩි වී. ඒක වැරදි. මෙයනෝ පිළිතුර අංක 5. පිළිතුර අංක 5. පිළිතුර අංක 5. මේ බලන්න ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක බැවින් ආපසු ප්‍රතික්‍රියාවේ නැඹුරුතාව වැඩි වී KP යගේ අඩු වෙනවා. උත්තරේ 5. පිළිතුර අංක 5. අපි යමු ඊළඟ අවස්ථාව බලන්න මේක. X ධන Y ජලීය ඉසෙත් ප්‍රතික්‍රියාව සඳහා දී ඇති උෂ්ණත්වයකදී සිදු කළ ආරම්භක ශීඝ්‍රතා මැනීම පරීක්ෂණ විස්තර. X සහ Y මිශ්‍ර කළා. ඉසෙත් හැදෙන්නේ. එතකොට ආරම්භක ශීඝ්‍රතා මැනීමේ පරීක්ෂණයක විස්තර දීලා තියෙනවා. මෙතෙන් ප්‍රතික්‍රියා. ආරම්භක ශීඝ්‍රතා මැනීමේ පරීක්ෂණ ප්‍රතිඵල දීලා තියෙන්නේ වගුවේ. අවස්ථා දෙකක් කළ තියෙන පරීක්ෂණ. මෙන්න X වල සාන්ද්‍රණ ආරම්භක, Y වලත් ආරම්භක සාන්ද්‍රණ. ආරම්භක ශීඝ්‍රතාව R ඊළඟ එකේ දීලා නැහැ. අපෙන් අහලා තියෙන මොනවද? එක පරීක්ෂණයේදී ඉසෙඩ් හැදෙන්නේ. ඉසෙඩ් සෑදීමේ ආරම්භක ශීඝ්‍රතාව R. නැතිනම් ඉසෙඩ් සෑදීමේ ආරම්භක ශීඝ්‍රතාව. ප්‍රතික්‍රියාව දීලා තියෙන ඊට අදාළ පෙළමේ ප්‍රතික්‍රියාව X අනුබද්ධයෙන් පළමු පෙළ. මේකේ පළමු පෙළ. Y අනුබද්ධයෙන් දෙවන පෙළ. අපෙන් අහන්නේ දෙවන පරීක්ෂණයේදී Z සෑදීමේ ආරම්භක ශීඝ්‍රතාව. මෙහෙම ගමු මේක. මේ Xට සාපේක්ෂ පළමු පෙළ. Yට සාපේක්ෂ දෙවෙනි පෙළ. එහෙමනම් මෙන්න මේකෙදී ශීඝ්‍රතාව අහන්නේ මේ Y වල සාන්ද්‍රණය දෙගුණ වෙන විට Yට සාපේක්ෂ පෙළ දෙක නිසා සාන්ද්‍රණය දෙගුණ වෙන විට ශීඝ්‍රතාව 4 ගුණයකින් වැඩි වෙනවා. මෙතන X සාපේක්ෂ පෙළ 1යි. ඒ නිසා සාන්ද්‍රණය හරි අඩක් වෙනකොට ශීඝ්‍රතාව හරි අඩක් වෙනවා. මෙතන මේ ශීඝ්‍රතාව R නම් දෙගුණ වෙනකොට 4යි R වෙනවා. මෙතෙන්දී හරි අඩක් වෙනවා. එතන 4යි R වලින් හරි අඩක් කියන්නේ එතන 2යි R. උත්තරේ 2යි R. මෙන්න මේක. එක පාට උත්තරය ගන්න පුළුවන් ඒ විදිහට. අපි බලමු ඒ ප්‍රශ්නේ උත්තරල යන්න X හා Yට සාපේක්ෂව. මෙතෙන් ශීඝ්‍රතාව සමානයි ශීඝ්‍රතා නියතය X සාපේක්ෂ පෙළ 1යි Yට සාපේක්ෂ පෙළ 2යි. මේ බලන්න X අනුබද්ධයෙන් පළමු පෙළ, Y අනුබද්ධයෙන් දෙවෙනි පෙළ. මෙන්න X වල සාන්ද්‍රණය 0.4යි Y වල 0.1යි. මෙන්න ශීඝ්‍රතාව R. මෙතෙන් ශීඝ්‍රතාව R 0.1යි. Y 0.4යි. බලන්න ආදේශ කළා හරිද කියලා. X X 0.4යි Y 0.1යි. මෙතන 0.4 එනවා. මෙතෙන්ට අපි මෙතෙන්ට ලියමු 0.4. මේකට 0.4. මෙතන 0.1. මේ යනවා
දසම එක මේක දසම හතර මේක තමයි එක ප්‍රකාශනය නැවත බලන්න එක්සල දසම හතරයි වයිවල දසම එකයි සිකෘතවාර එක්ස් දසම හතරයි වයි දසම එකයි සිකෘතවාර ඊළඟ අවස්ථාවේදී සිකෘතවාර අපෙන් ආන්නේ එක අපි ගමු ආර් එක බලමු සාන්ද්‍රණ ආදේශ කරන්න එක්සල සාධන දසම දෙකයි මේකෙන් දසම දෙකයි මේකට ආදේශ කරමු දසම දෙකයි මේක දසම දෙකයි පළවෙනි එක දෙවෙනි එක දැන් සුළු කිරීම කරමු අපි එක බෙදීම දෙක ආර් බෙදීම ආර් එක සමානයි කේ කැපල යනවා දසම හතර බෙදීම දසම දෙක ඒක කැපෙනවා මෙතන යනවා දසම එක බෙදීම දසම දෙක වර්ගය මේක සුළු කිරීමේදී ආර් බෙදීම ආර් එක සමානයි මෙතන දෙකයි මෙතන භාග්‍ය වර්ගය හතර එක මේ යනවා මෙතන දෙකෙන් එක ඉතුරු වෙන්නේ ආර් එක සමානයි දෙකයි ආර් මේ යනවා පිළිතුර මේක සිකෘතාව මේ වගේ දෙගුණ වෙලා උත්තරය හතර මේ තියෙන උත්තරය අංක හතර බලමු ඊළඟ ප්‍රශ්නය බලන්න මේ ප්‍රශ්නය සංශුද්ධ අයන් 2 ඔක්සලයිට් ඒ කියන්නේ ෆෙරස් ඔක්සලයිට් මෙන්න මේ ස්කන්ධය වැඩිපුර තනක සල්ෆියුරික් වල දේකලා තියෙනවා මේ ස්කන්ධය තනක සල්ෆියුරික් වැඩිපුර ප්‍රමාණයක දේකලා තියෙනවා ඒ කියන්නේ ආම්ලික මාධ්‍යයක් දැන් තියෙනවා ෆෙරස් ඔක්සලේට් දීවිලා තියෙනවා ආම්ලික මාධ්‍යයක ඒ ද්‍රාවණය සමග සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරවීම සඳහා මෙන්න මේ 0.06 පොටෑසියම් පර්මැංගනේට් පාවිච්චි කරනවා අපි අනුමාපනයක් කරනවා පොටෑසියම් පර්මැංගනේට් රෙඩොක්ස් අනුමාපනය දැන් මේ අනුමාපනයේදී වැයවන පොටෑසියම් පර්මැංගනේට් ප්‍රමාණය අපි අහන්නේ මෙන්න මේ විදිහට මෙතන තියෙන ෆෙරස් ඔක්සලයිට් මේක පොටෑසියම් පර්මැංගනේට් මේකේ V ඝන සෙන්ටිමීටර වැය වෙන්නේ අන්න ඒක අහන්නේ අපි 0.06 ඝන ඩෙසිමීටර මවුල අපි බලමු මේ අනුමාපන ප්‍රතික්‍රියාවේ ඉෂ්ට කැමිතිය මේ බලන්න ෆෙරස් ෆෙරික් වෙනවා ෆෙරස් ෆෙරික් වෙනවා ඒ වගේම ඔක්සලේට් ඒකත් ඔක්සිකරණය වෙනවා කාබන් ඩයොක්සයිඩ් වලට මේ යනවා මෙතන මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරා වෙනවා ෆෙරස් ඔක්සලේට් ෆෙරස් ෆෙරික් වෙනවා ඔක්සලේට් කාබන් ඩයොක්සයිඩ් වෙනවා මේ වෙලාවේදී පිටාන මොළ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 3යි ඒ වගේම මේ ඔක්සිකරණය වෙන්නේ ඔක්සිහරණයනේ පර්මැංගනේට්
ආම්ලික මාධ්‍යදී පර්මැංගනේට් මැංගනස් බවට ඔක්සි හරණය වෙනවා මේ විදිහට. ඕ හතර නිසා ජලාණු හතරක් දකුණු පැත්තට දානවා. එතකොට වම් පැත්තට එකතු කරනවා H ධනයන 8. මේ පැත්තේ ආරෝපණය ධන දෙකයි, මේ වම් පැත්තේ ආරෝපණය ධන දෙකක් කරන්න 8න් එකක් අඩු වුණාම 7යි. 7 2 දක්වා අඩු කරන්න ඉලෙක්ට්‍රෝන 5ක් එකතු කරනවා. දැන් අපි මේ ප්‍රතික්‍රියා දෙක එකට එකතු කරනවා. මේක ඔක්සිකරණය. මේක ඔක්සිහරණය. එකයි දෙකයි එකට එකතු කරන්නේ. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන 3. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන 5. එනිසා අපි මේ සමීකරණය වැඩි කරනවා 5ෙන්. මේක වැඩි කරනවා 3ෙන්. 5ෙන් වැඩි කරා මෙතන 15ක් වෙනවා ඉලෙක්ට්‍රෝන. මේක 3ෙන් වැඩි කරා ඉලෙක්ට්‍රෝන 15ක් වෙනවා. දෙපැත්ත කැපිලා යනවා. 5ෙන් වැඩි කරාම 5යි ෆෙරස් ඔක්සලේට් ධන 3යි පර්මැංගනේට් ධන 24 H ධනයන. පහයි ෆෙරික් පහයි ෆෙරික් මේක පහයි වැඩි කරේ 10යි CO2 10යි CO2 මේක පහයි වැඩි කරේ පහයි ෆෙරස් ඔක්සලයිට් පහයි ෆෙරික් 10යි CO2 මේක 3ෙන් වැඩි කරේ 3යි පර්මැංගනේට් 3යි වැඩි කරා මට 24 එච්චාන 3යි මැංගනස් 12 H2O මෙන්න මේ විදිහට අපිට පුළුවන් ප්‍රතික්‍රියා ස්ටොයිකියොමෙට්‍රිය ගන්න. මෙන්න මේ ප්‍රතික්‍රියා දිහා බලලා මේ ස්ටොයිකියොමෙට්‍රිය 5ට 3යි. ෆෙරස් ඔක්සලේට් 5කට. ෆෙරස් ඔක්සලේට් මාවල 5ක් සමග ෆෙරස් ඔක්සලේට් මාවල 5ක් සමග ප්‍රතික්‍රියා කරන පොටෑසියම් ප්‍රමැංගනේට් මාවල 3ක් KMnO4 මාවල 3ක්. මේක තමයි ස්ටොයිකියොමෙට්‍රිය. දැන් අපි 5ට 3යි කියලා සොයාගත්තා. ෆෙරස් ඔක්සලේට් මාවල 5ක් එක පොටෑසියම් ප්‍රමැංගනේට් මාවල 3ක්. දැන් මේ අනුමාපනය සඳහා මේ තියෙන්නේ ෆෙරස් ඔක්සලේට් 0.4314 ග්‍රෑම්. අපි බලමු ෆෙරස් ඔක්සලේට් ප්‍රමාණය 4.314. මේ විදිහට FeC2O4 0.4314 බෙදීමා මාලික ස්කන්ධය 143.8යි. මේක මෝලර් ග්‍රෑම්. මේක සුළු කරාම බලමු මෙතන එනවා 431.4 වැඩි කිරීම 10^3 බෙදීම
කසි 43 දසම 8 ජී කැපල ගිහිල්ලා මවල වලින් උත්තර එන්නේ තුනෙන් වැඩි කරා මේ කොටස 3 8 24 2 3 9 11 1 3 13 3 4 හරියටම මේ වගේ තුන් ගුණයයි 3 වැඩි කිරීම 10 ඍණ 3 කියන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 3 මවුල ඒ කියන්නේ 0.0 0.0 0.0 3 මේ තියෙන මවුල ප්‍රමාණය දැන් මෙතන ෆෙරස් ඔක්සලේට් මෙන්න මෙතන තියෙන මවුල ප්‍රමාණය හරියටම ආවා 0.0 3 දැන් බලන්න ෆෙරස් ඔක්සලේට් ප්‍රමාණය අපි දන්නවා C2O4 දසම 0.0 3 මවුල එසේනම් පොටෑසියම් පර්මැංගනේට් වැය වෙනවා අංක 3 බෙදීම 5 දසම 0.0 3 මේ තමයි වැය වෙච්ච පොටෑසියම් පර්මැංගනේට් මවුල ප්‍රමාණය මෙතන සාන්ද්‍රණය දසම 0.6 වැය වෙච්ච පරිමාව V ගණන සෙන්ටිමීටර් එචර තේන මවල සංඛ්‍යාව වන්නේ 0.06 බෙදීම 1000 Kmanoff ප්‍රමාණය වැඩි කිරීම V මේ මවල ප්‍රමාණය දැන් මේ දෙක සමාන කරමු සමාන කරාම අපිට පුළුවන් V වලාගය ගන්න 0.06යි V බෙදීම 1000 සමානයි 3 වැඩි කිරීම 0.0 3 බෙදීම 5 1000 වැඩි කරාම මෙතන අංක 3 එනවා ତොර අවසාන පිළිතුර එනවා V සමානයි 3 වැඩි කිරීම 3 බෙදීම 5 මේ පැත්ත 100 වැඩි කරත් 6 මේ පැත්තත් 100 වැඩි වෙනවා මේ 6 මෙහෙම යනවා ඝන සෙන්ටිමීටර් තුවර 2යි දෙරපා 10යි අවසාන පිළිතුර 30යි 30යි ඝන සෙන්ටිමීටර් උත්තරය ඝන සෙන්ටිමීටර් 30යි මේ තියෙන පිළිතුර මේ ඝන සෑදීමේදී ඔබ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ෆෙරස් පර්මැංගනේට් අතර අනුමාපනයක් කරනවා රෙඩොක්ස් අනුමාපනය ෆෙරස් ෆෙරික් වෙන පර්මැංගනේට් මැංගනස් වෙනවා ඒ වගේම ඔක්සලේට් එකත් පර්මැංගනේට් අනුමාපනයක් කරනවා ඔක්සලේට් කාබන් ඩයොක්සයිඩ් බඩ ඔක්සිකරණය වෙනවා පර්මැංගනේට් මැංගනස් වෙනවා එතන මෙතන ෆෙරස් ද්‍රාවණයක් සහ ඔක්සලේට් ද්‍රාවණයක් දෙකම එකට තියෙනවා මේ ලවණය තුල එතන ෆෙරස් ෆෙරික් වෙන ඔක්සලේට් කාබන් ඩයොක්සයිඩ් වෙනවා ඒ දෙන්නම ප්‍රතික්‍රියා වෙනවා ඒ අනුව තමයි මේ ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියොමීතිය ගත්තේ මේ විදිහට මේ ෆෙරස් ෆෙරික් වෙන ඔක්සලේට් කාබන් ඩයොක්සයිඩ් වෙනවා මේ දෙන්නම ඔක්සිකරණය වුණාම ඉලෙක්ට්‍රෝන 3ක් පිට වෙනවා පර්මැංගනේට් ඔක්සිකරණ වීමේදී ඉලෙක්ට්‍රෝන 5ක් එකතු වෙනවා ඉලෙක්ට්‍රෝන කැපෙන්න මේක 5න් මේක 3න් එතන 5යි ෆෙරස් ඔක්සලේට් 3යි පර්මැංගනේට් ඔන්න ඔය විදිහට ස්ටොයිකියොමීතිය ලබාගෙන ඊට පස්සේ තමයි දී ඇති ෆෙරස් ඔක්සලේට් ස්කන්ධයට ගැලපෙන මවුල සංඛ්‍යාව හොයාගත්තා ඒ මවුල සංඛ්‍යාවට ගැලපෙන ප්‍රතික්‍රියාවන පොටෑසියම් පර්මැංගනේට් මවුල ප්‍රමාණය මේ විදිහට ගණනය කළා ස්ටොයිකියොමීතියෙන් අනුමාපනයේදී වැවෙන පරිමාව V නම් එහිදී වැවෙන පර්මැංගනේට් මවුල ප්‍රමාණය මේ V පද වලින් අරගෙන ඒක මේකට සමාන කළා V වලාගය අපි සෙව්වා
ගණ සෙන්ටිමීටර් 30. මේක තමයි පිළිතුර අංක 3. 13 3. පිළිතුර අංක 3. බලමු ඊළඟ ප්‍රශ්නට. මේ බලමු. දී ඇති උෂ්ණත්වයකදී ඔරේචනය කරන ලද ඝන ඩෙසිමීටර් එකක දෘඩ බඳුනක, ඒ සම්මුත බඳුන පරිමාව නිශ්චිතයි දෘඩ, එස්ටේස් යම් මවල ප්‍රමාණයක් ඇතුළු කර පද්ධතිය මෙන්න මේ සමතුලිතතර එළඹීමට ඉඩහැරිය. මේ තියෙන සමතුලිතතාව ආරම්භක මවල ප්‍රමාණය යම් කිසි මවල ප්‍රමාණයක් කියලා නැහැ කියද්ද කියලා අපි තුන් සිම්පලේ කියලා. මෙන්න මේ වගේ සමතුලිතතාවක් ඇති වෙනවා. සමතුලිතතාවයේදී H2S වලින් X භාගයක්. X භාගයක් කෙනකේ අදහස දසම පහ කියන එක නෙමෙයි. යම් කිසි භාගයක ප්‍රමාණයක් අපි ගන්නෙ විකිරණ ප්‍රමාණය එකකින් ඉවත් යන ප්‍රමාණය ඇල්ෆා. විකිරණ ප්‍රමාණය. අපි විකටන ප්‍රතිශතය හන්නේ ඒ විකිරණ ප්‍රමාණය සීමා වැඩි කළා අන්න ඒ වගේ. සමතුලිතතාවයේදී X භාගයක් ඉවත් කරනවා. පද්ධතිය මුළු පීඩනයම P. අපෙන් ගන්න සමතුලිතතා නියතය KP. මෙන්න පිළිතුරු. ආරම්භක මවල ප්‍රමාණය මේකේ සඳහන් වෙලා නැහැ උත්තරවල. ආරම්භක මවල ප්‍රමාණය කුමක්වත් KP අගය එහෙම තරඳා පවතින්නේ නැහැ. KP අගේ ආරම්භක මවල ප්‍රමාණය මත රඳා පවතින්නේ. මේ සමතුලිතතාවට එළඹුණු පද්ධතියක ආරම්භක මවල ප්‍රමාණය සිම්පල් A වලින් පටන් ගත්තා. සමතුලිතතාව එළඹුණාට පස්සේ KP හෙව්වත් එයාගේත් ආරම්භක මවල ප්‍රමාණය සිම්පල් B වලින් ආරම්භ කළා. මෙවැනි සමතුලිත පද්ධතියක ආංශික පීඩන වෙන වෙනම සොයලා KP හෙව්වත් එයාගේත් එක හා සමානයි. මේ වෙලාවේදී H2S මේ තියෙන්නේ හයිඩ්‍රජන් සහ H2 බවට පත් වෙනවා. H2S H2S මේ විදිහට දෙක H2 සහ H2 බවට පත් වෙනවා. ආරම්භක ප්‍රමාණය සිම්පල් එක කියලා කමු. අපි හිතමු ඉවත් වී යන භාගයේ X එකකින් X දෙකකින් දෙකයි X A වලින් AX 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 මෙතන ස්ටග් විතර දෙකට දෙකයි. ඒ කියන්නේ එකට එකයි කියන එක. AX නම් AX මෙතන දෙකට එකයි. AX කියනනම් මෙතනනේ AX බෙදීම දෙක. මේ තමයි ආරම්භක ප්‍රමාණ. ආරම්භක ආරම්භක ප්‍රමාණ මේ වෙනස් වෙන ප්‍රමාණ සමතුලිත ප්‍රමාණ සමතුලිත ප්‍රමාණයට අපේ ඒරින x මෙතන X මෙතන X විදිම දෙක බලන්න. අපි ඝන ඩෙසිමීටර් මවුල එකක් වෙන බඳුනක පරීක්ෂණය කරේ. අපිට මේ මවුල ප්‍රමාණ මවුල සමතුලිත තාවට ලැබුණාම සමස්ත පීඩනය දෙල තියෙන මේ අපිට පුළුවන් මුළු මවුල ප්‍රමාණය හොයාගෙන මේ ටික එකතු කරන්න. එකතු කරාම එනවා මුළු මවුල ප්‍රමාණය. අපි මුළු වායු මවුල ප්‍රමාණය ගමු. මේ විදිහට මුළු වායු ප්‍රමාණය සමානයි ඒ x මෙතන
මෙතන x බෙදීම දෙක තවෙනවා මෙතන ඒරින x මේක සේරම සුළු කරාම මේකට මේ කැපලා නා අන්තිමට නා මෙතන x ට මේ x කැපෙනවා එතකොට එන්නේ a ධන x බෙදීම දෙක ඒ ධන x බෙදීම දෙක මෙතන අපි a පිටර ගත්තොත් තොටනා දෙක ධන x බෙදීම දෙක මේ විදිහට මවුල අපි මවුල භාග ගමු මේ මවුල ප්‍රමාණ බෙදමු මේ මුළු මවුල ප්‍රමාණයෙන් එතකොට මේ විදිහට එන්නේ දෙකයි H2S ප්‍රතිවර්ත ලකුණ දෙකයි H2 ධන S2 තැන් එකිනෙකාගේ මවුල ප්‍රමාණය නෝ ඒරින X මෙතන නවා ඒරින X මෙතන X මෙතන X බෙදීම දෙක අපි ඒව බෙදමු මෙන්න මේ යගේ තවට අපි බෙදනවා ඒ බෙදීම දෙක දෙක ධන X මෙතනත් එක බෙදනවා ඒ බෙදීම දෙක දෙක ධන X මෙතනත් බෙදනවා ඒ බෙදීම දෙක දෙක ධන X ඇතිෙන්ට ඒ පිටර ගත්තොත් දෙක අංක දෙක පිටර ගන්නවා එතකොට මේක එන්නේ දැන් සුළු කරාම මේක මේ මවුල භාග මවුල භාග සුළු කරාම ඒක කැපලා නෝ එකරින x මෙතන දෙක ධන x මේ අංක දෙක උඩට යනවා මෙතන සුළු වෙනවා ඒක කැපෙනවා තර පිළිතුර යනවා අංක දෙක උඩට යනවා දෙකයි x දෙක ධන x මෙතනත් එනවා මෙතන ඒට මේ ඒ කැපෙනවා මේ අංක දෙක අංක දෙක කැපෙනවා මේ යනවා x බෙදීම දෙක ධන x දැන් අපි ආංශික පීඩන හොයමු මේ මවුල භාග සමස්ත පීඩනය තියෙන මේ සමතුලිත බඳුන ඒකෙන් වැඩි කරමු දැන් ලියමු ආංශික පීඩන ආංශික පීඩන කරන x අඩිකිනම් p දෙක ධන x මෙතන නෝ දෙකයි x p දෙක ධන x මෙතන නෝ x p දෙක ධන x දැන් බලන්න මේ ආංශික පීඩන සහගත්තේ මේ බඳුන තුළ සමස්ත පීඩනය p ඒ අනුව අපි ආංශික පීඩන වෙන වෙනම නිරූපණය කළා. දැන් KP සඳහා ප්‍රකාශන ලියමු. මේ විදිහේ සමීකරණය තියෙන්නේ. KP සමානයි P හයිඩ්‍රජන් එකේ වර්ගය P S2 ඊට පස්සේ බෙදන්න තියෙනවා P H2S එක වර්ගය දැන් අපි ආදේශ කරමු මෙතන ආදේශ කිරීමේදී
KP සමානයි H2 මෙතන 2යි XP 2 ධන X මේකේ වර්ගය S2 XP 2 ධන X මෙතනින් බෙදන්න තියනවා දෙක එකරෙන XP දෙක එකරෙන XP බෙදීම දෙක ධන X මේ තමයි එයාගේ අංශී බින්නේ අපිට එක වර්ගය මේදට දැන් මෙට අපි සුල් කල බලන්න ඕන මෙතන වර්ගය මෙතනත් වර්ගය එතකොට දෙක ධන x කැපලෑනවා දෙක xp වර්ගය මෙතන p දෙක xp වර්ගය නට හතරයි x වර්ගය p වර්ගය මෙතන xp තියෙනවා දැන් මේක කැපලෑනවා දෙක ධන x වර්ගය මෙතනට මෙතන හතරයි හතරයි එක් වර්ගය මෙතන එක් හතර එක්ස් ගණය හතරයි එක්ස් ගණය මෙතන පී වර්ගයට මේ පී වර්ගය කැපෙනවා මෙතන පී ඉතුරු වෙනවා මේ අංක හතර ඉතුරු වෙනවා මෙතන එක්ස් වර්ගය මේ එක්ස් එක එක්ස් ගණය දෙක ධන එක්ස් දෙක ධන එක්ස් ඒවා කැපලා යනවා වර්ගයට වර්ගය ඒ වගේම මෙතන දෙක ධන x ඉතුරු මෙතන එකරෙන x මෙතන හතර එකරෙන x වර්ගය එකරෙන x වර්ගය මෙතන දෙක ධන x මේ අංක හතරට මේ අංක හතර කැපලා යනවා මේ අනුව අවසාන පිළිතුර KP සමානයි X ගණය P එකරෙන X වර්ගය දෙක ධන X මේ බලන්න මේ පිළිතුර ඔබ දැක්කා පිළිතුරු වල x ගණය p උඩට එකකවත් නැහැ මෙන්න මෙතන විතරයි තියෙන්නේ x ගණය p මේ තියෙන පිළිතුරු අංක 3 x ගණය p 2 ධන x එකරෙන x වර්ගය x ගණය p එක ධන x එකරෙන x වර්ගය පිළිතුරු අංක 3 මේ අවස්ථාව අපි දැන් බලමු ඊළඟ අවස්ථාව මේ බලමු දියද උෂ්ණත්වයකදී බිඳ සමයක නොදන්නාම්ලයක් ගණ සැටිමිටි පහ ඒ වගේම එම සාන්ද්‍රණය මෑති නොදන්නා භශ්මයක් සමඟ අනුමාපනයක් කළ තියෙන අනුමාපනයක් කල්ලා ඒකට අදාළ පීච් වක්‍රය දිර තියෙන බලන්න පීච්ගේ සීක්‍ර රස්සීම සමක ලක්ෂණ ආසන්නයේදී දල වශයෙන් 8 12 8 12 වගේ
ಕ್ಷಾರ್ಯಮಾದ್ಯತಿ ಅಮ್ಲಬಾಷ್ಪ ಅನುಮಾಪನವಲದಿ ಮೇಬಲ ಅಮ್ಲ ಭಸ್ಮ ಅನುಮಾಪನ ಅಮ್ಲ ಭಸ್ಮ ಅನುಮಾಪನ ಸಮಕ ಲಕ್ಷಣ ಆಸರಣೇದಿ ಶೀಘ್ರ ಪಿ ಎಚ್ ವೆನಸ ಮೇಬಲನ್ನ ಪ್ರಬಲ ಅಮ್ಲ ಪ್ರಬಲ ಭಾಷ್ಪ ಪ್ರಬಲ ಅಮ್ಲ ಪ್ರಬಲ ಭಾಷ್ಪ ಮೆಥೇನ್ ತುನದಹಾಯ ಈಗ ಪ್ರಬಲ ಅಮ್ಲ ದುಬಲ ಭಾಷ್ಪ ಮೆತನ ಪ್ರಬಲ ಅಮ್ಲ ಯಾಕೆ ಆಮ್ಲಿಕ ಮಾಧ್ಯಕ್ಕೆ ತಮೈ ಶೀಘ್ರ ಪಿ ಎಚ್ ನಸ್ಯಮ ಸಿದ್ಧವೇನಿ ತುನಹತ ಬಲನ್ನು ಇಲಂಗಾವಸ್ಥಾವ ಮೇ ಪ್ರಬಲ ಆಮ್ಲಗತ್ತೆ ಅಪಿ ದುಬಲ ಆಮ್ಲ ದುಬಲ ಆಮ್ಲ ಪ್ರಬಲ ಭಾಷ್ಮ ತೋಟ ಪ್ರಬಲ ಭಾಷ್ಮ ಎಸೆನಾಂ ಕ್ಷಾರೀಯ ಮಾಧ್ಯಕ್ಕೆ ಶೀಘ್ರ ಪಿ ಎಚ್ ಅನಸ್ಸಿ ಮೇವಾಗಿ ಆಮ್ಲಿಕ ಮಾಧ್ಯಕ್ಕೆ ಶೀಘ್ರ ಪಿ ಎಚ್ ಅನಸ್ಸಿ ಮಾಕ್ನಾಂ ಪ್ರಬಲ ಆಮ್ಲ ಪಾವಚಕ ನಮತ್ ಶೀಘ್ರ ಪಿ ಎಚ್ ಅನಸ್ಸಿ ಮತ್ತು ನೇಸಿರ ದಹಯದ ವಿಶಾಲ ಪರಸಾಕ್ನಾಂ ಪ್ರಬಲ ಆಮ್ಲ ಪ್ರಬಲ ಭಾಷ್ಮ ತೆಂಬಲನ್ನ ಮೆತಂದಿ ಮೇಕ ತಿಯನ್ನೇ ಶಾರೀಯ ಮಾಧ್ಯಕ ಮೆತಿಯ ಶಾರೀಯ ಮಾಧ್ಯಕ ಮೇ ವೆನಸ್ವೀಮತಿಯನ್ನೇ ಶಾರೀಯ ಮಾಧ್ಯಕ ದೊಡಾಡವಾಡ ಆಡಿ ಪಡ್ಡ ಅಟ್ರವಾಡ ಆಡಿ ಶಾರೀಯ ಮಾಧ್ಯತೆಯನ್ನು ಶೀಘ್ರ ಪಿ ಎಚ್ ಅನಸ್ಸಿ ಎಸೇನಾಂ ಅನಿವಾರ್ಯವೇ ನಾನು ಪ್ರಬಲ ಭಾಷ್ಮ್ಯಾಕ್ವೆನ್ನು ತೊಡ ಮೆತ್ತನ ಬಲನ್ನು ಉತ್ತರ ಪಹೆ ಬಲನ್ನ ಪ್ರಬಲ ಭಾಷ್ಮ ದುಬಲ ಆಮ್ಲ ಮೇ ಮುಲಿಮತಿಯೇನೇ ಆಮ್ಲೇಗೇನೆ ತದ ದುಬಲವೇನು ಮೇ ಪ್ರಬಲ 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 ಫಲೇನೆ ಆಸ್ಥಾ ತುನಮ ಪ್ರತಿಕ್ಷೇಪಕರನ್ನು ಮೇ ಪ್ರಬಲ ಆಮ್ಲ ಪ್ರಬಲ ಆಮ್ಲ ಪ್ರಬಲ ಆಮ್ಲ ವ್ಯವಸ್ಥಾ ತುನಮ ಇವತ್ಕರ ಈಗ ಅವಟಗನ್ನ ದುಬಲಾಮ್ಲ ಏಕ ಭಾಷ್ಯಕ ದುಬಲಾಮ್ಲ ಮೇಪೆತ್ತಿನ್ನಾನೆ ಪ್ರಬಲ ಭಾಷ್ಮ ದುಬಲ ಮೇಕ ಪ್ರಬಲ ಮೆತನ ದುಬಲ ಕೀಲತೆ ಎನ್ನೇ ಕನಿಸಾಕ ವ್ಯಾರದಿ ಮೇಘ ಪ್ರಬಲ ಭಾಷ್ಮ ಕೀಲತೆ ಎನ್ನೇ ಕನಿಸಾಕ ನೀ ವ್ಯಾರದಿ ತದ ದುಬಲಾಮ್ಲ ಪ್ರಬಲ ಭಾಷ್ಮ ತದ ಏಕ ಭಾಷ್ಮಿಕ ಹರಿಗಟ ಮೇಘ ಮೇವಾಗೆ ಎಸಿಟಿ ಪ್ರಬಲ ಭಾಷ್ಮ ಅಪಡೆ ಎನ್ ಎ ಎಚ್ ತದ ಮೇಘ ಇಷ್ಟ ಕೆಮಿತಿ ಏಕಟೇಕವೇನ ಸ್ಟಗಿಮಿತಿ ಏಕಟೇಕ ಎನಿಸಾ ದಸಮ ಏಕೇಂ ದ್ರಾವಣ ಗಾರ್ನೆ ದಸಮ ಏಕೇಂ ಗತ್ತಮ ದಸಮ ಏಕೇಂ ಮಿತನ ದಸಮ ಏಕೇಂ ಮನ ಸಮಾನ ಪರಿಮ ಪ್ರತಿಕ್ರಿಯಾವೇನಿ ಎನಿಸಾ ಮಿತನ ಹರಿಯಟ ವಿಸುಪಹೇದಿ ಪ್ರತಿಕ್ರಿಯಾ ಸಿದ್ಧೇನು ಮೆತಿಯೇನ್ ಅಮ್ಲ
ඝනසන්නිමිට 25 කක බෂ්මත් ඝනසන්නිමිට 25 සමපරිම. එනිසා හරියටම හරි මෙතන සමක ලක්ෂය. මෙතන දෙන්නේ CA3 C double O NA. අපි මේ නිදසුනක් ගත්තේ සජල අවිදෙට. මේ අනුව පිළිතුර අංක පහ පිළිතුර අංක පහ පිළිතුර අංක පහ මෙන්න මේක. අංක පහ පිළිතුර අංක පහ බලමු ඊළඟ අවස්ථාව. SP ගණන මුලදරය සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශ අසත්‍යද? අසත්‍ය වහන්නේ සෙනාන් නිෂ්ක්‍රිය වායු කුවත් ඔක්සිජන් අංක 2-4-6 වට සන්නක සාදයි. අපි ගත්තොත් සෙනාන් වල සෙනාන් ඩයිෆ්ලෝරයිඩ්, සෙනාන් ටෙට්‍රෆ්ලෝරයිඩ්, සෙනාන් හෙක්සෆ්ලෝරයිඩ් ඇති ධන දෙක ඔක්සිජන් අවස්ථ ධන හතර ධන හය. සෙනාන් ඔක්සි ෆ්ලෝරයිඩ් උත්හදන වඩාත්ම විදුර වෙන ෆ්ලෝරින් සහ ඔක්සිජන් එක තමයි මේ වගේ සන්නක හදන්නේ. මේ අනුව හරියටම හරි. සෙනාන් නිෂ්ක්‍රිය වුවත් මේ සන්නක සාධන. ඊළඟ අවස්ථාව හයිඩ්‍රජන් හේලයිඩ් අතරේ වැඩිම බන්ධන විකිරණ ශක්තිය තියෙන්නේ HF වලට. ඔව්. හයිඩ්‍රජන් හේලයිඩ් HF HCl HBr HI මෙතන බන්ධන දිග අපි ගත්තොත් මේ විදිහට එන්නේ HF HCl HBr HI බන්ධන දිග. තද දකුණු පැත්තට බන්ධන දිග මෙහාට බන්ධන දිග වැඩි වෙනවා. බන්ධන දිග වැඩි වෙනවා. ළමයි බන්ධන දිග වැඩි වෙනකොට බන්ධන විඝටන ශක්තිය අඩු වෙනවා. මෙතන ඩෙල්ටා H නොට D ඩෙල්ටා H නොට D බන්ධන විඝටන ශක්තිය අඩුවීම මේ පැත්තට. මේ අනුව වැඩිම බන්ධන විඝටන ශක්තියක් තියෙන්නේ HF වල. ඩෙල්ටා H නොට D ගත්තොත් මේ විදිහට යන්නේ. මෙතන බන්ධන විඝටන ශක්තිය හයිඩ්‍රජන් හේලයිඩ වල බන්ධන විඝටන ශක්තිය එසේ වුවත් හැලජන වල බන්ධන විඝටන ශක්තියට වඩා වෙනස්. මෙන්න මේ විදිහට යන්නේ හැලජන වල. ඒක මතක තියාගන්න විභාගයට එන්න පුළුවන්. ඒක මේ ආකාරයටම හැලජන වල ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් දක්වා බන්ධන විකරණ ශක්තිය වෙනස් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ බලන්න හැලජන සඳහා
ෆ්ලෝරීන් ක්ලෝරීන් බ්‍රෝමි නයිඩීන් ගත්තම ෆ්ලෝරීන් නේ අනුව කුඩාම පරමාණු ගොඩාක්ම කුඩානය හැලජන කාණ්ඩේ ෆ්ලෝරින් වල පරමාණු ගොඩක්ම කුඩානය සහ F2 වල නස්ටි දෙක ළඟින් තියෙන්නේ. නස්ටි දෙක ඉතාමත්ම ලඟින් තිබීම නිසා නස්ටි අතර විකර්ෂණ ඇතිවීමෙන් ෆ්ලෝරින් වල FF අතර තියෙන බන්ධනය ටිකක් දුර්වල වෙනවා. ඒ නිසා ෆ්ලෝරින් වල බන්ධනය කරන ශක්තිය ක්ලෝරින් බ්‍රෝමීන්ටත් වඩා අඩු වෙනවා. මෙන්න මේ විදිහට ඩෙල්ටා H නොට් D අගයන් මේ තියෙන්නේ වැඩිම එක ක්ලෝරින් පස්සේ බ්‍රෝමීන් ඊගාට ෆ්ලෝරින් ඊගාට අයඩින් ඔය විදිහට යන්නේ මේ තියෙන්නේ බන්ධන දිග මේ විදිහට බන්ධන දිග ගත්තොත් ඒක මේ විදිහට එන්නේ ෆ්ලෝරින් ක්ලෝරින් බ්‍රෝමීන් අයඩින් බන්ධන දිග මේ විදිහට වැඩි වෙනවා මෙහාට බන්ධන දිග වැඩි වෙනවා මේ ආකාරයට බන්ධන දිග වැඩි වේ. නමුත් බන්ධන විකර්ණ ශක්තිය ඒ විදිහටම අඩු වෙන්නේ නැහැ. බන්ධන විකර්ණ ශක්තිය වැඩිම ක්ලෝරින්, ඊකට බ්‍රෝමින්, ඊකට ෆ්ලෝරින් එන්නේ. ඊකට අයඩින්. මේව මතක තියාගන්න විශේෂ අවස්ථා. ඒ වගේම අපි තුන්වෙනි ප්‍රශ්න ගත්තොත් මේකේ. දැන් අපි මේ සඳහන් කරලා තියෙන දේ බලමු. දෙවන කාණ්ඩේ. ඒ කියන්නේ බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම් ඉන්ස්ට්‍රක්ෂන්. දෙවන කාණ්ඩේ බලන්න මූලද්‍රව්‍යන්හි හයිඩ්‍රොක්සයිඩවල ජල ද්‍රාවිතාව. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ සුදුපාට අවක්ෂේපය. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ කාණ්ඩේ පහළම තියෙන හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණය. මේ ජල ද්‍රාවිතාව කාණ්ඩේ පහළට යන විට අඩුවන අතර වැරදි. කාණ්ඩේ පහළට යන විට දේනි කාණ්ඩේ හයිඩ්‍රොක්සයිඩ් ජල ද්‍රාවිතාව වැඩි වෙනවානේ. ඒ වගේම ඒවයි සල්පේට වල ද්‍රාවිතාව වැඩි වෙයි. මැග්නීසියම් සල්පේට් ජලයේදී වෙනවා. මුහුදු ජලයේ මැග්නීසියම් සල්පේට් තියෙන කැල්සියම් සල්පේට් තියෙනවා. ස්ට්‍රොන්ෂියම් සල්පේට් සහ බේරියම් සල්පේට් හොඳ අවක්ෂේප. කාණ්ඩේ පහළට ද්‍රවිතාව අඩු වෙන්න ඕන. වැඩි වෙයි කියලා තියෙන සම්පූර්ණ වැරදි. මේ බලන්න ජල ද්‍රවිතා. මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්. මේ බලන්න අපිට දෙන්න පුළුවන් මෙතන හයිඩ්‍රොක්සිල් මෙතන සල්ෆේට්. දැන් බලන්න මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ජලයේ අද්‍රවයයි ඉන්සොලියබල්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තරමක් දෙනවා සයිට්ලි සොලියබල්. ස්ට්‍රොන්ෂියම් හයිඩ්‍රොක්සයිඩ් සයිට්ලි සොලියබල්. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හොඳටම දිය වෙනවා. පහළට ජල ද්‍රවිතාව වැඩි වෙනවා.
මෙතනා සල්පේට මැග්නීසියම් සල්පේට් සොලිබල් ද්‍රවයි කැල්සියම් සල්පේට් තරමක් ජලයේ දේනවා බේරියම් ස්ට්‍රොන්ෂියම් සල්පේට් ජලයේ අද්‍රවයි අය කියන්නේ අද්‍රවයි ඉන්සොලිබල් අය අද්‍රව්‍ය ఎస్ ద్రావ్య ఎస్ ద్రావ్య మేకే పహలట ద్రావ్యత అడి వెనం మేకట పహలట ద్రావ్యత వెడి వెనం ఎస్ఎస్ సైట్లీ సొల్యూబుల్ థర్మా ద్రావ్య ఇన్సొల్యూబుల్ ఐ ఎస్ సొల్యూబుల్ ద్రావ్య SS slightly soluble තරමක් ද්‍රව්‍ය මේ අනවා දෙවෙනි කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් ගත්තම කාණ්ඩයේ පහළට එන විට ද්‍රවිතාව හයිඩ්‍රොක්සයිඩ් වල එන්නේ වැඩි වෙනවා සල්පේට වල අඩු වෙනවා ඒක අනිපැතර තියෙන සම්පූර්ණ මේක වැරදි මේ අනවා මේක හරි වැඩි මන්දනය කරන ශක්තිය තියෙන HF එකත් හරි බලන්න මේ දක්වා යන විට ද්‍රවාංකය අඩු වෙනවා හරියටම හරි පළවෙනි කාණ්ඩයේ පහළට යන විට පරමාණු කාරය වැඩි වෙනවා ඒ නිසා ලෝහ කැටයනවල අරය වැඩි වෙනවා කැටයනවල අරය වැඩි වෙනකොට ලෝහ දැලිස් ප්‍රබලතාව අඩු වෙනවා ලෝහක බන්ධන ගුණාංගය අඩු වෙනවා ලිතියම් සෝඩියම් පොටෑසියම් රුබිඩියම් සීසියම් මේ පැත්තට අරය පරමාණු කාරය වැඩි වෙනවා පරමාණුකාරය වැඩි වෙනකොට කැටයන අරයත් වැඩි වෙනවා කැටයන අරය වැඩි වෙනවා මේ කැටයන සේරම එකතු වෙලා තමයි දැලිස හැදෙන්නේ මේ විදිහට මේ සෝඩියම් ධන කැටයන වලින් තමයි සෝඩියම් දැලිස ලෝහ දැලිස හැදෙන්නේ මේ විදිහට මේ කැටයන සාධීමේදී ඉවත් වූ සචල ඉලෙක්ට්‍රෝන මගින් මේ කැටයන ආකර්ෂණය කළ බැඳව ගන්නවා මේ විදිහට මේ සචල ඉලෙක්ට්‍රෝන මේ තමයි ලෝහ දැලිස තොට අරය වැඩි වෙන විට දැලිස දුර්වල වෙනවා මේ පැත්තට අරය වැඩෙනකොට දැලිස දුර්වල වෙනවා ලෝහක බන්ධන මේ පැත්තට ලෝහක බන්ධන ප්‍රබලතාව ලෝහක බන්ධන ප්‍රබලතාව අඩු වෙනවා ඒ නිසා ද්‍රවාංකය අඩු වෙනවා මේ අනුවා අඩුම ද්‍රවාංක සීසියම් හරියටම හරි දැන් පළවන කාණ්ඩේ ද්‍රවාංකය එන්නේ අඩු වෙන පහළට මේ විදිහටම දෙවෙනි කාණ්ඩේ ද්‍රවාංකය අඩු වෙනවා කිව්වොත් ඒක සම්පූර්ණ වැරදි මෙන්න මේවා මතක තියාගන්න ඕන ළමයි ද්‍රවාංකය අපි දෙවෙනි කාණ්ඩේ ගත්තොත් දෙවෙනි කාණ්ඩයේ ද්‍රවාංකය වෙනස් වෙන වෙන මේ විදිහට දෙවන කාණ්ඩය සඳහා දෙවෙනි කාණ්ඩයේ ද්‍රවාංකය අඩුම මැග්නීසියම් බෙරිලියම් කැල්සියම් ස්ට්‍රොන්ෂියම් බේරියම්
මෙන්න මැග්නීසියම් මෙතන එන්නේ. විශේෂ අවස්ථාවක් එක. මෙයා. ද්‍රවාංකය මේ පැත්තට අඩු වෙනවා. ද්‍රවාංකය අඩු වෙනවා. අඩුම ද්‍රවාංකයක් තියෙන්නේ කාණ්ඩයේ 15 තියෙන බේරියම්ට නෙවෙයි. මැග්නීසියම්ට. ඒ රටාව සම්පූර්ණ වෙනස්. කාණ්ඩයේ 15ට ඒකාකාර ලෙස ද්‍රවාංකය අඩු වෙන්නේ නැහැ මේක. සම්පූර්ණ වෙනස්. එනිසා විශේෂයි මේ දෙවෙනි කාණ්ඩයේ සඳහා. බලමු ඊළඟ අවස්ථාව NH2OH නාරිජන වල ඔක්සිජන් අංකය ඍණ එක හරියටම හරි මේ තියෙන්නේ NH2OH NH2OH H වලට ධන එක දෙන්නේ අපි O වලට ඍණ දෙක දෙන්නේ එතකොට H3යි ධන 3යි O වල ඍණ දෙකයි ධන 3 දෙකක් ගියාම ධන එකක් ඉතරනවා මුළු ඔක්සිජන් අංක වල එකතුව බිඳ වෙන්න මෙයාගේ ඔක්සිජන් අංක එතකොට අනිවාර්යයෙන්ම ඍණ එකක් වෙන්න ඕන මෙතන O වල ඍණ දෙකයි H3 නේ ධන 3යි H3 නේ ධන 3 O වල ඍණ දෙකත් එක්ක කැපලා ගියාම ධන 3 ඍණ දෙකක් ගියාම ධන එකක් ඉතරනවා එකතුව බිඳ වෙන මේක ඍණ එකක් වෙන්නවා මේ අනුව O වල ඍණ දෙකයි N වල ඍණ එකයි ඍණ 3යි H3 නේ ධන 3යි කැපලා යනවා බිඳ වෙනවා මේ අනුව N වල ඔක්සිජන් අංකය ඍණ එකයි මේ ප්‍රකාශන වලින් අසත්‍ය ප්‍රකාශය අංක 3 පිළිතුර අංක 3 හයිඩ්‍රොක්සයිඩ් වල ද්‍රාවිතා කාණ්ඩයේ පාලට වැඩි වෙනවා සල්ෆේට් වල අඩු වෙනවා ඒක අනිත් පැත්තට කියලා තියෙන එක නිසා වැරදි ප්‍රකාශය මේක අංක 3 දැන් බලන්න අපි මේකේ පිළිතුර සාකච්ඡා කළා අංක 3 මේ ප්‍රශ්න සාකච්ඡාව සඳහා අපි උපයෝග කරගත්ත අදාළ පිළිතුර විතරක් නෙමෙයි ඒ සියලුම පිළිතුරු ඉවත් කිරීමට හේතු විශ්ලේෂණාත්මක විවරණයක් කරේ අතිශයින්ම වැදගත් ඔබට ඒ නිසා අපි ඊළඟ කොටසේදී බලමු ප්‍රසංක 17 සිට සාකච්ඡා කරන්න ඊළඟ කොටසේදී අපි හමු වෙමු මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education YouTube නාලිකාව subscribe කරන්න අලුතෙන් channel එකට එකතු වෙන පාඩම් මාලා දැනගන්න bell button එක ඔබලා තියාගන්න අපි ලංකාවේ දරුවන්ට නොමිලේම ගන්වන ලොකුම online පාසල DP Education